we are ready for questions. Who wants to take first? Vishwa, over Lanka, we have to move on. That's our question. Oh, ඇත්තම සතුටුයි මම ලොකු කොට ටෙස්ට් මැච් ලංකාව ඉස්සෙල් ලංකාවල නැහැ ඉතින් අපි ගොඩක් ගාල් එක ගහන්න ඉතින් SSC තනදිරු ගත්තම අපි පේස් තුනක් ගැව්වා ක්‍රිකට් එකේ පොඩි ෆාස්ට් බෝලර්ස් රට හෙල්ප්ෆුල් වෙයි කියලා හිතේ ඉතින් ඇත්තම සතුටුයි මගේ පන්දු වේම ගැන විකට් එක ගත්තොත් විකට් එක ගත්තොත් ඇත්තටම දැන් පේන විදිහට බැට්ස්මන්ලට හොඳ තනතිරුවක් වීගෙන යනවා කියලා තමයි මට හිතෙනවා. විශේෂ පළවෙනි සෙෂන් එකේ කීයද කියලා ෆාස්ට් බෝලර්ස් වල සපෝට් කරයි කියලා අපි හිතුවා. එතකොට පළවෙනි සෙෂන් එකේ මොකද්ද ප්ලෑන් එක උනේ? ඒ ප්ලෑන් එකේ විදිහට මික්ස් කර ගන්න පුළුවන්. ඔව් ඇත්තටම නව පන්දුවෙන් අසිත හොඳට බෝල් කරා. මං ගත්තොත් ෆස්ට් ඕවර් එක මම පොඩ්ඩක් හදිස්සි වුණා කියලා හිතනවා. ඊට පස්සේ අපි බෝලිං යුනිට් එක විදිහට ඇත්තටම හොඳට පන්දු යවුවා. ඔව් මගේ ෆලෝ ත්‍රී එකත් එක්ක මම ඉස්සරහට ගිහිල්ලා තිබ්බේ ඉතින් ඇත්තටම සදිරට උනත් කැච් එකට එන්න තිබ්බා. අන්තිමට මම කෝල් කරලා මයින් කියලා මම කැච් එකට ගියා. ඔව් ඇත්තටම ගත්තොත් ටෙස්ට් මැච් ගිය අවුරුදු ගත්තොත් ටෙස්ට් මැච් 6යි තිබ්බේ. මේ අවුරුද්දේ ටෙස්ට් මැච් 10ක් වගේ සංඛ්‍යාවක් තියෙන ඉතින් අපිට ශ්‍රී ලංකන ක්ලබ් මැචස් තිබ්බා. ඉතින් ඇත්තටම පන්දු යවන්නේ මේ වේග පන්දු යවන්නේ විදියට අර මැච් ෆිට්නස් එක තමයි ගොඩක් ඕනේ. මොකද හැමදෙස්සම මැච් ගහද්දි තමයි අපිට අර මේ පර්ෆෝම් කරන්න ලේසි රිද්ම් එක තියාගන්න ලේසි. ඉතින් අර ගොඩක් කාලෙකින් ආපු එකත් එක්ක පොඩ්ඩ ඇත්තටම අපේ දැන් NSL ගහනවා. ඒක හොඳයි නැත්නම් අර ක්ලබ් ලෙවල් එක පොඩ්ඩ යට දින. ඉතින් එතකොට ගත්තම අපිට රිද්ම් එක තියාගන්න හරි අමාරුයි. මේ ටෙස්ට් වලට ආවම හොඳ බැස්මල් ඉන්නේ. ඉතින් ඇත්තටම තව ටෙස්ට් මැචස් ටික ගහන්න පුළුවන් ඇත්තටම හොඳයි. ඉතින් අපි අපිට තියෙන දැන් මැච් නැහැ කියලා අපි නිකන් ඉන්න බෑ. අපි ක්ලබ් මැච් සෙල්ලම් කරා, NSL සෙල්ලම් කරලා ආවේ. ඉතින් ඒ වලින් තමයි අපි ෆිට්නස් එක ඉතින් තියාගන්නේ. ඔවුන් පිතිකරණ දෙද්දී අපි බැලුවේ ගොඩක් කලාට පාර්ට්නර්ෂිප් ඇද්දී අපි හොඳ දේවල් කරන් ඉන්න. ඉතින් හොඳ ලයින් වල හොඳ ලෙන්ස් වල දාගෙන ඉන්න තමයි අපි ලොකු දේවල් කරන්න කියන විකට් එකේ අර හිතුව තරම් හෙල්ප්ෆුල් නැති ඉඳ අපි හිතුවේ හොඳ තැන් වල බෝල් කරගෙන ඉන්නවා කියලා ඒ පාර්ට්නර්ෂිප් එක ගිය වෙලාවේ. ඔව් අපි මුලින් බලාපොරොත්තු මං කලින් ගෙව වගේ ෆාස්ට් බෝලර්ස්ට හොඳ වෙයි කියලා තමයි අපි හිතුවේ තනතිරුව. ඉතින් ඒත් මැච් එක පටන් ගත්තට පස්සේ අපිට ඕවර්ස් 5ක් යද්දී අපිට තේරුණා ලොකු හෙල්ප් එකක් නැහැ කියලා. ඉතින් ඊට පස්සේ අපි ප්ලෑන් B එකට ගියා. අපි හොඳ ලෙන්ත් වල ලකුණු අඩුවෙන් දාන්න තමයි අපි ප්ලෑන් එක තිබ්බේ. මේ පැත්තෙන් ආසිතක පැත්තෙන් දාද්දි පොඩි බවුන්ස් එකක් තිබ්බා. බට එයා පැත්තේ එන්ඩ එකේ එම ලොකුවට බෝලෙ මුකුත් මූවනෙත් නැහැ, බවුන්ස් තිබ්බෙත් නැහැ. ඔව් ඇත්තටම 2016 තමයි මම ඩෙබ්යු කරේ. ඉතින් එතනින් පස්සේ ගොඩක් මට
අවුරුද්ද ටෙස් මැච් එකයි දෙකයි එහෙම තමයි මට සෙල්ලම් කරන්න හම්බුනේ අපේ පන්දු යවන්න හිටිය සුරංග ලක්මාල් නුවන් ප්‍රදීප් ඉතින් ඒගොල්ලන් එක්ක ලංකාවේ ක්‍රීඩාං කරන්න එක වේග පන්දු යවන්නයි ඉතින් ඒකෙන් මට ගොඩාක් ලොකු මැච් ප්‍රමාණයක් ගන්න හම්බුනේ මේ මෑත කාලේ තමයි මම මේ මැචස් හතරක් පහක් ගන්න ගත්තේ ඉතින් ටෙස් මැචස් උත් අඩුයි ඉතින් ඇත්තටම සතුටු වෙන්න අමාරුයි ඒ කියන්නේ මැචස් මම අවුරුදු දැන් 8 ඇතුළත මැච් 20යි ගහලා තියෙන්නේ. ඉතින් තව මැච් ප්‍රමාණය මට ගහන්න තිබ්බා කියලා මම හිතනවා. මේ අපේ ටෙස්ට් මැච් තිබ්බා අපේ කැලෙන්ඩර් එකේ. ඒකම උපකාර ඉස්සර වගේ නෙමෙයි ඉස්සර අපි දැක්කා තියෙනවා මේ පොන්දේ යන්නේ කෝල් 10 කට ස්ප්‍රෙඩ් එකක් විදිහට ගන්න. නමුත් දැන් අපි ඒක දකින් ඉන්නේ මුල වෙලාවට කියනවා අධික උෂ්ණත්වය ආවෙ නේ කියලා. මේක ඒක කන්ඩිෂන් එක වෙනස් වෙන පුළුවන් අපි දැන් මේ වගේ තනිදුරු ගත්තොත් ඉතින් කන්ඩිෂන් එක හොඳ නැත්නම් ඇත්තටම තේරුමන්නේ ලොකු ස්පෙල් දාලා දැන් අපි ගත්තොත් එංගලන්තේ ඔස්ට්‍රේලියා සවුත් අප්‍රිකා ගත්තොත් ලොකු ස්පෙල් අපි යනවා සාමාන්‍ය මම දැන් කවුන්ටි සෙල්ලම් කරා ඒ ගාද්දි මම ස්පෙල් එකට අටක් විතර දානවා ඉතින් අපේ තනතිරුත් එක්ක බලද්දී අපි ඒකට ඇඩප්ට් වෙන්න ඕනේ. ඉතින් එතකොට ස්පිනර්ස්ලා තමයි ගොඩක් මේ ලොකු ස්පෙල් යන්නේ. අපි අර හෙල්ප් බෝලින් පාර්ට්නර්ෂිප් එකට ඕස් 3-4 තමයි ලොකු ස්පෙල් එහෙම ලොකුවට යවෙන්නේ නැහැ. නවපන්දුවෙන් තමයි අපි දැම්මත් 5-6ක් යන්නේ ඒ ත්‍රිකට් එකක් ගියොත්. අර ඔව් ඇත්තරම ඒක ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක් මොකද අපිට දැන් ටෙස්ට් මැච් තුනක් තියෙනවා ඉස්සරහදී ඉතින් ඒ තනිතිරුයි වලට ඇඩප්ට් වෙන්න කොහොමද ඒ ඩියුක් පන්දුවෙන් බෝල් කරන්න කොහොමද කියලා ඉතින් එක්ස්පීරියන්ස් එකක් මම ගත්තා ඉතින් ඒක ගොඩක් ලොකු ලොකුලක් වෙයි කියලා හිතනවා අපේ ඉස්සර එංගලන්ත සංචාරයට ඔව් ඇත්තරම අපේ ඉන්න පන්දු රැගීම පුහුණුකරුවන් පන්දු ඒ කට්ටියත් එක්ක පන්දු රැගීම පුහුණුකරු දෙන්නෙක් ඉන්නවා ඉතින් ප්ලේයර්ස්ලා ගත්තම තමන්ගේ ඉන්ඩිවිජුවලි තමන්ගේ වර්ක් වෙන ඒරියාස් ටික කවර් කරගන්න ඉතින් ඒ හින්දා ප්ලේයර්ස්ලා ගොඩක් මහන්සි වෙනවා මේ පන්දු රැගීම අංශයෙන් ඉදිරියට යන ඉතින් ඒ හින්දා තමයි මම හිතන්නේ අද ඒ තත්ත්වෙ තියෙන්නේ ඔව් අද නම් මෛදන විනාඩි 6ක් වගේ තමයි අපි පරක්කු වෙලා තිබි අර පේස් 3ක් ගහද්දී පොඩ්ඩක් නෝමලි විනාඩි 6ක් කියන්නේ ලොකු පානයක් නෙමෙයි මම හිතන්නේ ඉතින් අපිට තව ඉක්මනට මූව් වෙන පන්දු දෙකක් අතර ඉක්මනට ෆීල්ඩ් එක මූව් වෙලා ඉතින් කීප තමයි ඒක ගොඩක් බලන්න ඕනේ එයා ඉක්මනට මූව් වුණොත් තව ටිකක් අපිට තව විනාඩියක් දෙක ඉක්මනට කරගන්න පුළුවන් විශ්ව අද පන්දුවේ මම කණු හතරක් දාගත්තා මේ වේගමත් මූව් කරන විදියට මේ අපට කටයුතු කරන මේ පන්දු දර්ශන කම්ගේ දැන් දැන් විශ්ලෝ නවක වේග පන්දු යවන්න කුතාවාද තරගයේ ශාම්සේ කොහොමද ලැබෙන සහාය සහ අද ශාම්ිකගේ පැමිණීම ඔබ අරුතු පන්දුවේ විදියට කොහොමද ඔව් ඇත්තටම ඌට හොඳ අවස්ථාවක් ඉතින් ලංකාවේ තනිදුරු වල ටෙස් ක්‍රිකට් ගහද්දී ලේසි නෑ ගොඩක් දේවල් තියෙන ඉගෙන ගන්න අපිට උනත් ගොඩක් දේවල් තියෙන ඉගෙන ගන්න ඉතින් ඔහුට ලැබිච්ච අවස්ථාව තාමත් හොඳ අවස්ථාවක් ඉතින් ඇෆ්ගනිස්තාන් වගේ පිටිකරන කණ්ඩායමකට ඉතින් මම හිතනවා ඔහුට දෙවෙනි ඉනිමේදී ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා ප්‍රථම දිනේ ලක්ෂණ 198 දවා ගත්තා. තව දින හතරක් තියෙනවා. ඔබගේ අත්දැකීමත් එක්ක මොකද හිතන්නේ මේ තරගයේ ඉදිරියට තවත් වේග පන්දු යවන්නට මොකද ඉෂ්ට වේද මොකද හිතන්නේ නැත්නම් ඔබ ජැස්රින්න ගත පන්දු යවන්නට වඩා සුචිතද මොකද ඔබ හිතන්නේ තරගයේ ඉදිරියට? ඔව් සාමාන්‍ය ඉස්ට්‍රේ ගත්තම ටෙස්ට් මැච් එක 4 වෙනි දවසේ 5 වෙනි දවසේ වෙද්දී දඟ ගැවෙන්න පටන් ගනී ඉතින් අපි බලාපොරොත්තු වෙනවා
හතරවෙනි දවස පස්වෙනි දවස වගේ වෙද්දී දඟ කැමුවොත් අපේ ප්‍රභාත හොඳට පන්දු යන. ඉතින් අයිතන අපි දවස් දෙකක් හොඳට බැට් කරොත් තරඟ ජයග්‍රහණය කරන්න අපිට ලොකු චාන්ස් එකක් තියෙනවා. Thank you. I'm waiting for the word from Afghanistan.